පුදුකුඩු ඉරණපලේ මන්සන්දියේ බලය තහවුරු කරගත් 58 වන සේනාංකය ඒ අවට වූ LTTE ප්‍රධාන සන්නිවේදන කුළුණු දෙකක්ද අත්පත් කරගෙන එක් සන්නිවේදන කුළුණක එක්සත් ජාතීන්ගේ දජයක් හමුදාව නොමග යවන අරමුණින් සවි කර තිබුණා සන්නිවේදන කුළුණු දෙකම පිහිටා තිබුණේ ඉරණපලේ LTTE මෙහිු මධ්‍යස්ථාන කඳවුරු භූමියකයි පුදුකුඩුරුපුහ යුදමුක්ත කලාපය අතර සැපියුම් ප්‍රවේශ මාර්ගය මෙන්ම සංවේදන සම්බන්දතා බිඳහෙලමින් LTTE හුදකලා කිරීම මෙහි ප්‍රතිඵලයයි. ඉරණපලෙහි හා පුදුමාතලන් මාර්ග තම යටතටගෙන සිටින හමුදාව ඉතුරු වේ ඇති A35 මාර්ගයට යවන අතුරු මාර්ගවලද උපක්‍රමිකව රැකවල් යොදා තිබෙනවා. පුදුකුඩුරුපු දෙසට ප්‍රහාර දියත් කරන LTTE සමාජිකයන්ට ආහාර ඇතුළු සැපයුම් ගෙන ඒම මෙන්ම තුවාලකරුවන් පුදුමාතලන් දෙසට රැගෙන යාම මේ නිසා දැන් පහසුවෙන් LTTEට සිදු කළ නොහැකි. LTTE සමාජිකයන්ට ආහාර ගෙන එමින් තිබූ වෙඩි නොවදින තහඩු වලින් ආවරණය කොට සැකසූ මෙම ට්‍රැක්ටරයද හමුදාව අද පෙරවරුවේ අත්පත් කරගත්තේ ඉරණපලේ පුදුමාතලන් මාර්ගයේදී. මෙහි පැමිණි LTTE සමාජිකයන් සිව් දෙනෙකු හමුදා ප්‍රහාරවලින් මරමුවට පත් වුණා. මෙම ප්‍රවේශ මාර්ග හමුදාව අතට පත්වීම වැළැක්වීමට LTTE මරාගෙන මැරෙන සමාජිකයන්ද අවසන් මොහොතේ යොදවා තිබුණා. හමුදාවේ දුර ඉලක්කකරුවන්ගේ වෙඩි ප්‍රහාරවලින් LTTE එම උත්සාහයද ව්‍යර්ථ වුණා. මේ තමයි තියෙන්නේ සූසයිඩ් ජැකට් එක. මේ සූසයිඩ් ජැකට් එක ඇඳගෙන අපි මේ අපි ඉදිරියට ගමන් කරනකොට අපි විනාශ කිරීමට එනකොට තමයි අපි මේ ස්නැප් ටාගට් එකක් අරගෙන ඉවෙලා අපි ඌව විනාශ කරලා අපි ගත්ත ජැකට් එක තමයි මේ තිබුණොත් ඉතින් මේ අපේ ලොකු සංඛ්‍යාවක් විනාශයටපත් වෙනවා. ඒ කියන්නේ අපේ ලයින් එකේ 100ක් ගියා නම් 100 වුණත් මේ විනාශයටපත් වෙන්න පුළුවන් ජැකට් එකක් තමයි මේ ජැකට් එක. ඔය කෑලි වල මොනවද තියෙන්නේ? කෑල්ල මේ යකඩ කෑලි ආවරණය කළා තමයි. මේක තියෙන්නේ මේ කිලෝ 6ක් විතර ප්‍රමාණයක් තියෙනවා මේ ජැකට් එකේ. මේකේ කොටස් වශයෙන් ගලවන්න පුළුවන්. ඉරණපලේ මන්සන්දිය පසු කරමින් පුදුරුපු අවසන් ප්‍රදේශයේද මුළුමනින්ම අත්පත් කර ගැනීමේ නිරත 58 වන සේනාංකය පුදුකුඩුරුපු උතුරින් පිහිටි කලපු තීරයේ ඔස්සේ පුදුමාතලන් යුදමුක්ත කලාපයට සමගාමීවද ඉදිරියට ගමන් කරනවා. මීට සතියකට පෙර යුදමුක්ත කලාපයට මීටර 350ට ආසන්න වූ 58 වන සේනාංකය දැන් කලපු තීරය දිගේ යුදමුක්ත කලාපයට මුහුණලා රැකවල්ලා සිටිනවා. මේ දැක්වෙන්නේ යුදමුක්ත කලාපයේ සාමාන්‍ය ජනතාව රැඳී සිටින ප්‍රදේශයයි. ජනතාව රැඳී සිටින කූඩාරම් ආශ්‍රිත ප්‍රදේශය ඔස්සේ LTTE සමාජිකයන් යතුරු පැදී හා වාහනවලින් ගමන් කරන අතර LTTE රැඳී සිටින බංකරද දැකගත හැකියි. ස්ථිර ගොඩනැගිලිවලින් යුත් පුදුමාතලන් පාසලේ රෝහල පිහිටුවා ඇති අතර ඒ ආසන්නයෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා රතකුරුස කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම කාර්යාල අතරින් පිහිටි මාර්ගය ඔස්සේ LTTE ක්‍රියාකාරකම් බහුලව නිරීක්ෂණය වෙනවා. LTTE මෝටාර් මධ්‍යස්ථාන දෙකක් රෝහලට වම් පසින්ද කාලතුවක්කු මධ්‍යස්ථාන තුනක් රෝහලට දකුණු පසින්ද දැකගත හැකියි. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ වූ කුඩා විවෘත භූමියේ තවත් කිසියම් බර අවියක් LTTE ස්ථාපිත කර තිබෙනවා. මෙම බර අවිවලින් ප්‍රහාර එල්ලවන විට ඒ ආසන්නෙන් නැගෙන දුම් හා ආලෝකය ඔස්සේ මෙය පැහැදිලිව නිරීක්ෂණය කරගත හැකියි. කලපු තීරයේ ආරක්ෂක වළල්ලේ රැකවල්ලා සිටින 58 වන සේනාංකයේ බටපිරිස් LTTE මෙම ක්‍රියාකාරකම් පෑ 24 පුරා අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. එහෙත් සාමාන්‍ය ජනතාව හේතුවෙන් යුදමුක්ත කලාපයේ සන්නද්ධව සිටින LTTE සමාජිකයන්ට හෝ ඔවුන්ගේ බර අවි මධ්‍යස්ථානවලට හෝ රථවාහනවලට හෝ හමුදාවෙන් ප්‍රහාර එල්ලවන්නේ නැහැ. පුදුකුඩුරුපු සටන් LTTE නායකයන් මෙහෙවන්නේ මෙම යුදමුක්ත කලාපයේ සිටයි. යුද හමුදාව යුදමුක්ත කලාපයට මේතරම් ආසන්න වීම LTTE බලාපොරොත්තු නොවූ කරුණක්. මේ නිසාම LTTE මේ වන විට යුදමුක්ත කලාපය වට කරමින් ආරක්ෂක බැම්මක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් යුද හමුදාව මේතරම් ආසන්න වීම නිසා යුදමුක්ත කලාපය තුල සිටින සිවිල් ජනතාවට අවස්ථාව ලැබුණු විගසින් LTTE පලාවිත් හමුදාවට බහර වීමට සහ රැකවරණය ලබා ගැනීමට පහසු වී තිබෙනවා. යහපැතු ඉන්න සිවිල් ජනතාව දැනට ඉන්න තැන්
ඒ මිනිස්සු තා කුඩාම පොඩි කුඩාරම් වල ඉඳලා තමයි දැනට විසෙන්නේ. නමුත් මේ කුඩාරම් වල තියෙන ජනතාව දැන් අපි ගැන අපි හමුදා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන මේ කල්පුව තරණය කරන දැන් බොහොම බයනක පොඩි ළමයි අත තියාගෙන මේ කල්පුව තරණය කරන අපි යුද හමුදා ගැන තියෙන විශ්වාසය ගැන හිතාගෙන. ඉනි මධ්‍යහනෙ ගිනි යව්වේ විශාල කුඩාරම් ගහගෙන මිනිස්සු බොහොම අසරණ තත්ත්වයට එළියේ සංවිධානය පත් කළා දිනවා දෙන්නේ. ඔවුන්ට දවල් කාලේ කොහොමත් මේ ස්ථානට එන්න ඉඩ දෙන්නේ නැහැ LTTE සංවිධානය. ඔවුන් රාත්‍රී කාලේ LTTE සංවිධානයේ මුර කොට දිනවා. ඔවුන් සමග ගැටුම් ඇති කරගෙන විශේෂයෙන්ම ඔවුන්ගේ මුර කුට ගිනි තියාගෙන සිවිල් ජනතාව වෙඩි පහරවල් කාගෙන යුද හමුදාවේ ප්‍රදේශයට එනවා. අපි ගැන බලාපොරොත්තු තියලා ඔවුන් මේ වෙනකොට LTTE-ට අවනත නොවන තත්ත්වයක් තමයි තියෙන්නේ. සෑම දිනකම රාත්‍රී ඔවුන් 1000කට අධික පිරිසක් මේ ස්ථානයෙන් රජයේ පාලන පිරිසට එනවා. දැන් කලපුව අපි දකිනවා මේ කලපුව හරහා දෙන්නේ ඔවුන්. ඔවුන් මේ කලපුව තරණය කරගෙන තමුන්ගේ කුඩා ළමයින්, කාන්තාවන් සහ බොහොම වයෝවෘද්ධ පුද්ගලයන් ඒ හැම කෙනෙක්ම මේ කලපුව තරණය කරගෙන හමුදාවේ පාලන පිරිසට එනවා. ඒ එනකොට LTTE සංවිධානය ඔවුන්ට වෙඩි තබනවා. ඒ තුවාල සහ මියගිය අයත් රැගෙන තමයි ඔවුන් හමුදාවේ පාලන පිරිසට එන්නේ. මේ අතර යුද මුක්ත කලාපයේ සිට සාමාන්‍ය වැසියෝ දහසකට අධික පිරිසක් ඊ රාත්‍රියේද LTTE මිදී හමුදා ආරක්ෂක වළල්ලට පැමිණියා. අද අලුයම සිට එම පිරිස් සුබසාධක මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හමුදාව ක්‍රියා කළා. LTTE තර්ජන නොතකමින් දහස් ගණනින් ජනතාව අකණ්ඩව පැමිණිමින් සිටිනවා. සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩේ රිපු සිට.